9 idioms about work. Rakiyawa karne ka sambandhing English kiyaman. Janapriyama English kiyaman namaya mokakda kiyala ada video ekeng saakatcha karamu. Oya job ekak karana kenek nan naththan job ekak karanna balaporottu wenak kenek nan me English kiyaman namaya oyata godak wedagath wei yaluwoth ekka wage job ekak gana katha karaddi. Number 1, get your feet under the table. Oya mulimma rakiyawakata giyahama tika දවසක් යනවා රැකියාව ඔයාට හුරු වෙන්න. ඉතින් එහෙම හුරු වෙනකන් ඔයාට කියන්න පුළුවන් get your feet under the table කියලා. අපි උදාහරණ බලමු. It's my first week at the new company. I haven't gotten my feet under the table. ඒක තමයි මම වැඩ කරන පළවෙනි සතිය අලුත් ආයතනයේ. මම තාමත් මේ රැකියාවට හුරු වෙලා නැහැ. I haven't gotten my feet under the table. I need time to get my feet under the table. මට ටිකක් කාලය ඕනේ. මට පොඩ්ඩක් කාලය ඕනේ මේ රැකියාවට හුරු වෙන්න. එකපාරටම රැකියාවට හුරු වෙන්න බෑ. ඒක නිසා මට කාලය ඕනේ. Number 2, go the extra mile. තමන් කරන වැඩේට වඩා වැඩි කැපවීමකින් වැඩි සේවයක් කරනවා නම් අපිට කියන්න පුළුවන් go the extra mile කියලා. Amali always goes the extra mile to make her mom happy. Eyage ammawa satutu karana aramuin Amali thawaduratath weda karanawa. Eken eyata adala rajakariyatath wediya. Eya weda karanawa nan nitharama eyage ammawa satutu karanna extra mile ekak killa metendi kiyanna puluwam. To win the contract, he went the extra mile to prepare the documents before the meeting. Contract එකක් කියලා කියන්නේ සම්මුතියක් එකඟතාවයක්. පාර්ශව දෙකක් අතර යොදා ගන්න සම්මුතියකට තමයි contract එකක් කියලා කියන්නේ. මේක win කරන්න කියලා කියන්නේ අනිත් පාර්ශවයේ කැමැත්ත ලබා ගන්න ඕනේ. ඉතින් එහෙම කරන්න නම් he went the extra mile. ඔහු වැඩි දෙයක් කළා to prepare the documents before the meeting. Meeting එකට කලින් හරියටම documents සකස් කළා අර contract එක දිනන්න කටයුතු කළා. Number 3, put one feet up. වැඩ කිරීමෙන් පස්සේ පොඩ්ඩක් විවේකව ගත කරනවා විශේෂයෙන්ම අර කකුල් දෙක උඩ තියාගෙන අපි විවේක ඉන්නේ එහෙම කරනවා නම් අපිට කියන්න පුළුවන් put one's feet up කියලා. We are done. අපි දැන් වැඩ කළා ඉවරයි. Let's put our feet up. අපි පොඩ්ඩක් රිලැක්ස් වෙමු. After hard day at work, ගොඩාක් මහන්සි දවසකට පස්සේ I like to put my feet up and read some books. ගොඩක් වැඩ කරලා මහන්සි වුණාට පස්සේ ඔයාට ඕනේ රිලැක්ස් වෙන්න. ඉතින් මෙතන ගෙනව මං කැමති පොඩ්ඩක් රිලැක්ස් වෙලා පොත් ටිකක් කියවන්නට. Don't work too hard. ගොඩාක් මහන්සි වෙලා වැඩ කරන්න එපා. Go home and put your feet up. ගිහිල්ලා පොඩ්ඩක් රිලැක්ස් වෙන්න. ගෙදර ගිහිල්ලා පොඩ්ඩක් විවේකයෙන් ඉන්න. Number 4, be in someone's good or bad books. මොනවා හරි දෙයක් කළා කෙනෙක්ව සතුටු කරනවා නම් නැත්නම් මොනවා හරි දෙයක් කළා කෙනෙක්ව කේන්ති ගස්සනවා නම් අපිට කියන්න පුළුවන් be in someone's good or bad books කියලා. Good books කිව්වොත් අපි ආව සතුටු කරනවා. Bad books කිව්වොත් අපි ආව දුකටපත් කරනවා. All students want to be in the teacher's good book. හැම ශිෂ්‍යයාටම ඕනේ ටීචර්ගේ හොඳ හිත දිනා ගන්න. I used to be in my teacher's bad book. මම ඉස්සර අපේ ටීචර්ගෙන් ගොඩාක් බැනුම් අහුවා නැත්නම් ටීචර්ව ගොඩාක් කේන්ති ගැස්සුවා. හැබැයි දැන් මේ අතීත කාලයේදී because I wasn't very well behaved back then. ඒ කාලේ වෙනකම් මං හොඳ හැසිරීමකින් නෙමෙයි හිටියේ. මගේ හැසිරීම නරක වෙච්ච නිසා. Number 5, give someone the sack. රැකියාවෙන් කවුරු හරි ඉවත් කරනවා නම් අයින් කරලා දානවා නම් අපිට කියන්න පුළුවන් give someone the sack කියලා. His work has been getting worse and worse. ඔහුගේ වැඩ නම් එන්න එන්නම නරකාතර තමයි හැරෙන්නේ. වැඩ එන්න එන්නම සෞතුයි හරියට වැඩ කරන්නේම නැහැ.
It's time to give him the sack. දැන් තමයි කාලේ ඔහුව රැකියාවෙන් අයින් කරලා දාන්න. Why don't you give her the sack? ඇයි ඔයා ඇයව සේවයෙන් අයින් කරන්නේ නැත්තේ? ඇයි ඔයා ඇයව ජොබ් එකෙන් අයින් කරලා දාන්නේ නැත්තේ? She is a terrible employee. ඇය නම් ගොඩාක් අර අපිරියා වැඩ කරන්නේ නැති චොර කියලා කියන්නේ එහෙම කෙනෙක්, එහෙම සේවකයෙක්. Always late for work. හැම වෙලේම වැඩට පරක්කු වෙලා එන්නේ. And jealous of her co-workers. ඇයත් එක්ක වැඩ කරන අනිත් සේවකයන්ට ගොඩාක් ඉරිසියා සහගතයි. ඇයි ඇයව තාමත් අයින් කරලා දාන්නේ නැත්තේ? Number 6. Call it a day. Call it a day කියලා කියන්නේ වැඩ අවසන් කරලා නිවසට යන එක, දවසේ රැකියාව අවසන් කරලා ගෙදරට යන එක තමයි call it a day කියලා කියන්නේ. We worked so hard today. අපි අද ගොඩාක් මහන්සි වෙලා වැඩ කළා. Let's call it a day before 6 p.m. අපි අඩුම ගානේ 6ට කලින්වත් අද වැඩ අවසන් කරලා ගෙදර යමු. She is such a workaholic. Workaholic කියන්නේ කාටද? Workaholic කියලා කියන්නේ වැඩ අධිකව කරන කෙනාට. දවස පුරාම වැඩ 100 ගානක් කරන කෙනාට තමයි අපි workaholic කියලා කියන්නේ. ඇය ගොඩක් workaholic කෙනෙක්. She can call it a day when there is still work that needs to be done. වැඩ කරන්න තියෙනකොට, තවමත් නොකරපු වැඩ කරන්න තියෙනකොට ඇයට ගෙදර යන්න බෑ. She can call it a day කියන්නේ අන්න ඒකට. Number 7. Work like a dog. ගොඩාක් මහන්සි වෙලා වැඩ කරනවා නම් අපිට කියන්න පුළුවන් work like a dog කියලා. To earn money, he works like a dog every day. මෙහෙම මිනිස්සු දැකලා තියෙනවද? සල්ලි හොයන්න ගොඩාක් මහන්සි වෙනවා. To earn money, මුදල් උපයන්න, he works like a dog every day. එයා ගොඩාක් මහන්සි වෙලා හැමදාම වැඩ කරනවා. After graduating, උපාධිය ගත්තට පස්සේ I worked like a dog just to get promoted. මම ගොඩාක් මහන්සි වෙලා වැඩ කළා ප්‍රොමෝට් වෙන්න නැත්තම් මගේ රැකියාවේ උසස් වීමක් ලබා ගන්නට. Number 8. All in a day's work. මොකද්ද මේ all in a day's work කියලා කියන්නේ? හිතන්න සමහර දේවල් ගොඩක් අසීරුයි. හැබැයි මේ අසීරු දේ ඔයාගේ රැකියාවේ කොටසක් නිසා ඔයාට ඒක මහන්සියක් නෑ. අසීරු දෙයක් නෙමෙයි කියලා පෙන්වන්න ඕන නම් ඔයාට කියන්න පුළුවන් all in a day's work කියලා. අපි උදාහරණකින් තවදුරටත් පැහැදිලි කරගමු. Are you tired? ඔයා කාගෙන් අහනවා ඔයාට මහන්සිද? එයා කියනවා no. It's all in a day's work. ඒ ඔක්කොම මගේ ජොබ් එකේ තියෙන වැඩ. ඒ නිසා මට මහන්සි නෑ. මම සතුටින් කරගෙන යනවා. Fixing machine seem hard for women. මැෂින් හදන එක, ඉතින් මොකක් හරි මැෂින් එකක් හදනවා, මැෂින් එකක් හදන එක කාන්තාවන්ට ගොඩක් අමාරු දෙයක් විදිහට තමයි අපිට පේන්නේ. But for her, හැබැයි ඇයට නම් it's all in a day's work. එයාගේ වැඩවලම කොටසක් වගේ. එයාට එච්චර එක අමාරු අසීරු දෙයක් නෙමෙයි. Number 9. Work one's fingers to the bone. ගොඩාක් මහන්සි වෙලා වැඩ කරනවට තමයි work one's fingers to the bone කියලා කියන්නේ. විශේෂයෙන්ම මැෂින් වලින් කරන්නේ නැති වැඩවලට තමයි අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. I worked my fingers to the bone, but my boss is still not happy. ඔයා කොච්චර මහන්සි වෙලා වැඩ කළත් ඔයාගේ බොස් ඒ වැඩේ ගැන සතුටු වෙන්නේ නැත්නම් ඔයාට මේ විදියට කියන්න පුළුවන්. I worked my fingers to the bone. මං ගොඩාක් මහන්සි වෙලා වැඩ කරලා තියෙන්නේ. හැබැයි මගේ බොස් තාමත් සතුටු නැහැ. My boss is still not happy. He worked his fingers to the bone to build his own house. ගියක් හදන්නේ ගොඩක් මහන්සි වැඩක්. ඔහු ගොඩාක් අමාරුවෙන් කට්ට ගාගෙන වැඩ කරනවා වැඩ කරලා තිබුණා. ඔහුගේ ගේ හදා ගන්නට. හරි ගයිස්, මේ වගේ වීඩියෝ එකකින් ආපහු හම්බෙමු. එතකන් ගිහින් එන්නම්. හැමෝටම good luck. හැමෝටම goodbye.